ර පේනවද හිතනවද කියන මාත්‍රකාාව යටතිේ අත්තරම ඔබ හිතල බැලුව ඔබ සාමාන්‍ය පෝදුන් මනසි ස්භාය තමයි පේනවාම ඉස්සර් හතියෙන් තියනදයි පේන්නේ මේක තමයි සරල ස්භාය නමුත් ඇත්තටම සත්‍යනං පේනවන හිතනවා අපේ ඇහැ කැමරාවක් වගේ ඇහැට ප්‍රසා දෙයක් වෙන්න. මේ ඇස කියන්නේ අපි සම්මුතියෙන් ගත්තොත් මේ මසසනම් එහි කා්චිට අ කැමරාවකින් පොට එකක් ගාන වගේ එන වර්ණ පොටෝය එකට හිතන්න බෑ. ඒ හැඩතලේ වර්ණෆොටෝ එකක් කියන්නේ පොටෝය එකක් හිතරයි. මු අපට පේ පොටෝ එකක්මද නෑ අපි හිතනවා. අපිට ළමයි ගෙවල් දොරවල් ගස්කොලා ඊර හන්ද සිතුවිලි ජනිත වෙනවා. අප සිතුවි ලි ෝක එක පිහින්නේ. අත්තරම පේනවා අනමේ හිතනවා. නමුත් මේකේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරන ඒ. පටිස සම්පාද නියයට අනුව මේ කාරණය අපි ඒ හේතුඵල දහමට අනුව දළපළ බැලුවොත් ඒ සම්මුතියෙන් එහා ගිය ඒ පරමාර්ථය සත්‍යය පරම සත්‍යය දිහා බැලුවොත් කුමක්ද සත්‍යය අවිද්‍යාව කියන නොදන්නකම නිසා අපේ මේ හැඩතලට නම් දීලා ඒ නාමයන් ඔොස්සේ සිතුවිලි මනසිකාර කරමි දෙයක් කදාගෙන ආත්මියය ලෝකයක අි ජීවත් වෙනවා. ඇත්තට මෙහෙම වනේ කොහොමද. පෙළදා මනුව බැලුවොත් චක්කංච පටිච්ච රූපේචය උපත්වය චක්කු විඤ්යාාන තින්න සංගති පස්සු. තුනේ එකතුවක් නිසා මනසට ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇසත් රූපයත් ඇසත් රූපයත් විඤ්ායක් දැන ගැනීමත් නිසා මන්සට දෙයක් හමුවනවා කොහොමද මේම වුණේ ප්‍රසාදයක් ආලෝකයක් ගසත් නිසා හටගත් අර සෙවනැල්ල ආලෝකයත් ගසත් පොළොවත් නිසා සෙවනැල්ලක් කදිනෝ මෙට මේ වගේ තුකාරණා තුනක් නිසා තින්න සංගති පස්සෝ ස්පර්ෂයක් සිද්ධ වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපච්චේ චක්කුවින්යාන මෙන් මේ කියන පරයාය අපි ටිකක් සරලව බැලුවත් ඇහැට වැටෙන්නේ හැඩ තලයක් ඒ හැඩ තලයට අපි කියන මේ පරයාය දිහ බැලෝත් ප්‍රසාධයක් සිද්ධවෙන එ චක්කු ප්‍රාසාදය ප්‍රසාදවත්වීම නිසා එක්කිරණයක් ආලෝකයට ප්‍රසාදවත් වෙනවා ඔබ අවුවට කණාඩියක් අැල්ලුවොත් එයි කන්නාඩිය ඉරේලියට දිරිසෙනවා මෙන් මේ දිරිසීම ප්‍රසාදය වර්ණයට ආලෝකයට ප්‍රසාදවත්වෙනවා ප්‍රසාදවත් වීම නිසා ඒ හැඩතලට ස්පාර්ෂයට හැබැයි මේ බාහිර තියෙන අපි කතා කරන දේ නෙමෙයි මේ කියන ප්‍රසාදේ මෙහි කියරන්න හැඩතල් කියන්නත් පුළුව කුමන නමකින් කිව්වත් ඒ දෙයක් නෑ ප්‍රසා දෙයක් විතරයිඒ ස්පර්ෂය සිද්ධලෙනවා මන සිට ක්කු විඤ්ානය හරහා මනවිඤ්ඥාන ස්පර්ෂයක් වෙනවා මේ චක්කු විඤ්ඥානය දැනගැනීමක් නෑ එහි තියෙන්නේ හැඩ තලයක් පමණයි ඒ ප්‍රසාදවත් වනු ඒ ප්‍රසාදය ඒ ස් පර්ශයේ තින්නන් සංගති ස්පර්ශු තින්නම් සංගති පස්සු පස පච්චා වේදෙන විඳීම් ඇදිැනීමම් දැනගැනීම නසි සිද්ධ වෙන පං දොහරයෙන් එන චක්කු විඥ්ානය එඒය හැඩතලේ ප්‍රසාදේ විඳීම් හැඳනී මනව විං්ඥානණෙන් සිද්ධ වෙනවා. මනසට අරමුණවෙන්නේ දම් බාහිරනෙමි හිත ඇතුළින් හදාගත්තදේ ප්‍රසාදය ගැන කතා කරනකට පටික සම්පස්සට අධිවචන සම්පස්සයක් ලෙස ධර්මය සඳහන්නන. ඒ පටික සම්පස්සේ කියන්නේ බාහිරෙන්න ගැටීම පි ආලෝක ගෙටීම් අධිවචන සම්පස්සය කියන්නේ සිතුවිරී ඒආකාර ේලිග ඒනිමිති ුද්දේශ තිකල්ලි ඒ ආකාර ේලිග ඒනිමිති ඒ ුද්දේශ අධිවචචන සම්පස්සයක් සිද්ධය පටිග සම්පස්සයට අධ වචන සම්පස්සය හැබ මේ අධචන සම්පස්සයක් කියල කියන වචන පාලි වචන මෙම කිව්වට මෙතර තියෙන්නේ ඒ ප්‍රසාදේ ප්‍රසාදුවත් වුණු පටිගේ ගැටීමට සිතුවිලි රැතිවීමක් අපි දවසක් කිව්වා දෙරේට ප්‍රභානට ගල් කැට චුට්ටත් දාලා ටිකත් දාලා කපැත්තකට ගැහුහම් අනි ප්‍රත්තේ ගරගරග ගල් කැටත් සෙලවෙනවා මෙන්න මේ වගේ සිතුවිලි සෙලවෙනවා විඳීම් හැඳනීම් දැන ගැනීම කියන තැන ස්කන්දය ඉස්කන්දාානම් පාතිබාව ආතනම් පටිලා බොයං ච්ච ජාති පරය දිහා බැලුත් මේ ස්කන්දය කියන්නේ විඳීම් විඳපුදේ හැඳනම් හැඳන ගැන ඒ සං්ඥාව විඳීම් වේදන හැඳම් සඥාවඒ සංඥාව දැනගත්තා ඒ සඥාව පෙරමතකෙන් ගැලපීමක් සිද්ධ වෙනවා සංඥාව කියන පෙරමතකයන හඳුනා ගැනීමට ය හඳුනාගත්තේ හැඩතලයක් ආලෝකයක් යාලෝකයට විදීම් දැනයින් වේදනා සංඥා සංකාර ඒමඇත්තන් චේතනා සකස්සෙනවා පෙරමතකට ගැලපෙනවා ගලපල පෙරමත අර පුොරෝභවිකා රැස්කරපු සංකාර කර්මය පෙරකර්මයේ රැස්කරපු ඒ සිතුවිල් ගලපල දෙයක් හදා ගන්නවා අය තියෙන් අරක කලින් දන්න දෙයක් පෙර මත කියනයි ගන්නේ කුමත් දෙයක කපුටද ගහත් වියද්ද දොරක් දරුවෙදද ඉරද්ද හඳද එක සිතේමයි හටගනී ඒ සිති හැඩතලට නාමේ දෙන්නේ ඒ හැඩතලට දුන් නාමේ සම්මුතිය සම්මුති නාමේ අපිම හදාගත්තක බාහිර හම දේවල්නෑ ඔ බාහිරතියෙන දෙකින් කියනව අද මේක මේක කියන නම් ඒම නම් බාහිරෙන් කියන්නේ මනසිම්මයි මේ නම් උපදන්නේ එක භාසාාව සද්දෙට බාසාාව න්නේ ඒ වේදනා සං්ඥා සංකාර විඳී හැඳනින් දැනගැනම් නිසා හඳුනා ගැනීම් මනිසා දැනගැනීම මේවා විඥාන කියයට ච පටච්චරූපේච උපච්ච චක්කු ඉ යායන තිඉන්න සංගති පස්සුව පස පච්ච වේදෙන යම් වේදීතිතන් සංජානාාති ද පුදේ අඳන ගත්තා. ය සංජානාති විතක්ේති ඒ නැවත නැවත සංකාර චේතන සිතුවි පෙරමතකයෙන් ගලපලබල් යම් විතක්කේති තං විජානාති ඒ අනුවයි දැනගැනීම ඒ දැනගැනීම දැනගත්ත දේ බාහිර තියෙනවා කියලා නැවතත් ආතන ටික හදාගෙන ඇස්සැරලා බලනවා නැවතත් බාහිරයට දාල බලනවා. අන්න විඤ්ඥානය මනවවිඤ්ඥානය සාදාගත්ත දේ දෙයක් බාහිර හැඩතලට එකතු කරනවා නාමයෙන් සාදාගැත්ත දී නැවත රූපෙට එකතු කරනවා අන්තෝ ජටා බහි ජටා හැදෙනවා. දැ මෙතනෙදී මේ බාහිරයේ නැවත එකතු කරන රූපේ බාහිරයට අරතිය නේක කියලපෙන්න්නෙ අපිමයි. එහෙම අපි හිතේ හදාගත්ත දෙයක් බාහිරතියෙනවා කියලා ඇැි පෙන්න්න. ඒක මල් වහස්සක ඒ කලේ එක මුට්ටිය නමුත් හැටාවේ එක හැඩතල ටිකක්. නමුත් බාහිර තියෙන්නේ මැටි කියන එකම දහතු සවබාහ. මේ නම් දුන්නේ ඒ හැඩතලානුව මනෝමේ මනොවිඤ්ඥානය. නමුත් මේ යථාර්ථය යමික් සංජානාද මේක හිතේමයි ති ඇද හදුන කියන එක ප්‍රත්්‍යක්ෂ ඥානකින් දැක්කොත් ඒ විඤ්ඥානය අනි දස්සන වි්ඥානයක් බවට පත්වය බාහිරට හැරල බලා නනෑ හිතේ හැදුනු දේ ඇයි බාහිරං හොය හිේ හැදුනු දේ බහිරනය ඒනගේක හිතේමයි ඇස් දෙගත් තමන්ගේ හිත ඇතුළේ බාහිරයට යන්න ති රූපෙට නමට රූපයක් කම්ුවෙනි නෑ නාමයක් නැතිර රූපයක් නැති නාමයක් තැ හැඩතලයට නාමයක් කියනෑ රූපයක් නැති නමයක් නාමයක් හැ ඇද නාමේ බාහිර රූපයක් කම්බෙන්න්නේ ම රූපයක් නැති නාමයක් කම්බෙනෝ මේ විදිහට බාහිර දෙයක් දකිනකොටම ඒක මේ අනි පැත්තට ඒනට නාමේ නිනෑ සතති දැන ගැත්ත ගෙනාගේ විඤ්ාන නිදස්සන කියන තැනටේවා විඤ්ඥාන දැන ගැනීම අනිදස්සනයි බාහිර පතිතවෙෙනන අප පටිත්තිද විඤ්ඥාණී මෙ පෙන්නන්නේ මේ අන්ත දෙක නාම්‍යත් රූපයක්ත් බාහිරත් ඇතුළත් හැදෙන අන්ත දෙක මේ අන්ත දෙක මිඳුණු තැනයි මේ කියන විඤ්ඥාණය අනිදස්සන විඤ්ඥාණය කියන තැන නිවනතියෙන. මෙ මේ තැනයි මධ්‍යම් ප්‍රතිපදවතයන්නේ මෙතනයි අදරගන්න නනි තැන් සධස්ථානය ඔබ කාමභූමියයට යනේ රූපයෙන් දෙයක් බායිරය හම් වුණො එතර රූප ලෝක එතනයි එතන ඉතියෙන්නේ. නමුත් නාමලෝකයේ ඔබ නම නාමයට සීමවනොත් නාමයන්තේ එතනයි තියෙන්නේ නමු දරූපයන්තේ රූපලෝක ුත් නාමයන්ේ නාමලෝකුත් මිදුර තැරන ඔබට හම්බෙන නිියනයි තුම් භූමියම මනසේකිව වේකයි කාමභූමියත් බාහිරදයක් හම්මුණනොත්තමයි ඒ කාමේ දෙයක් දේටයි ආස කරන්න එතනින් මිදනු තැන බාහි රූපයමි දෙනවා හැබැයි රූපයමි දෙදෙන තැන ඔබ නාමේ පරජානාති යතතාර්තය දකින්නවත් විතරයි රූපයමිදන නාමන් මිදන තැනම රපය නුත්ම දන එම රූපලෝක නුත්මි දෙනවා අරුපලෝක නුත්මිදිනවා. මේ කතා කරන අරුපලෝක ප්‍රහ්මලෝක රූපලෝක ලකහ සමයි නත් මේක සභාව තව ගැඹුරුවයි ත වටා ප්‍රමාණයක් පැහැදිරි කරන්තයෝකටිකක් සරල කරලා ගත්තොත් අපේ පැහැදිරි කිරීමම් ඔස්සේ අපි ගත්තොත් කොමක් කොහොමද මේ දෙයක් හැදෙන්න්න දේ නැතුවුණු තැන නිදස්සන වි්ඥාන කිය තැන අවබෝධ කර ගත්තොත් අපි නිුවන් මගේ අබෝධ කර ගත්තොත් දර්ශන සමාපත්තිය ඒත් සතතිඥානය අවබෝධ කර ගන්න තැන්ට බැලුවොත් මෙතනයි සත්‍යඥාය පිටම තැන් මෙතනනුයි ඔබදර්ශනය සත්‍යය ඔබ නිවන්දා කියන්න එහම නම් බාහිර දෙයක් සත්‍ය කරගෙන බෑ කියන අවබෝධය ඇතිවෙන් ඒවගේම නාම අන්තේ සත්‍යය නිමී කියන දැන අවබෝධය ඇතිවන්න ඕොන් හැබේ කලිසිම් වෙෙන නෑ මෙ දැනුමේ මුලින් තියන්නේ දැනුමක් මේක කලයා මිත්‍රේගින් අස දැනගත්ත මේ දැනුම දැනුමක් පමණයි ඒ ශෘතවත් භාවේ සුතුවත් ආරය ශාවකටමයි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එමනම් පරතෝගෝතය අත්‍යවශ්‍යයි දැන ගැනීම අත්්‍යවශ්‍යයි. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘ්‍ර ඥානය තියෙන.ඒදේ සත්‍ය කරග ඒ සත්ත්‍යය වුණු දේ යථහාාර්ථයක් බවට පත්වන කෘ්‍රය ඒ කෘත්තිය නිසයි. එනන් සත්‍ය ඉස්සල් ලොඕනි ස දැනගන්න ඕන්. එසා දැනගත්ත දේ තමන්ගේ අභ්‍යන්තරය සිතිින් සිත සත්‍ය දකිින් නඕවයි ප්‍රත්්‍යක්ෂවෙෙන්න්නෝන් ප්‍රත්්‍යක්ෂඥානයක්ති ෙන් නොන් ඒ ප්‍රත්්‍යක්ෂතාවය තුළ ඔට විචිකච්ඡාව නැතිවෙනවා. ඒ විචිකිිච්ඡාව තිබුණත් සැකේ තිබුණොත් ඔහු ඉන්නේ අවිද්‍යා ගනාන්දුරමයි නොදන්න කමතුළමයි. එ නොදන්න කමතුළ අවිද්‍යාව තුළ මිනිවන මෙහ. ද්‍යාගනා දුරට විද්‍යා ලෝකයේ කියලා පෙන්න්න යාලෝක උදපාදිී කිය චක්කු උදපාදි ඥානන් උදපාදි කිය මෙුව සත්‍ය පරම සත්‍ය අවබෝධ කර ගැනීමමයි එහමම් යතාා බූ ඥානණින් දැකීම තුළ නිවන ශක්ෂත්්‍යය සලු ආයතන හායමහෙමයිසීු ආයතන වලින් හැදනු ලෝකයේ සලාතන ලෝකෝ ලෝකෝ කියලා බුදුහාදුරු පෙන්න්න ඇස රප ලෝකයේ ස් සබ්ද ලෝකයේ ගන්ද ලෝකය රස්ස ලෝකයේ කාය පහස ලෝකයේ මනෝ ලෝකයේ මේ හැදුනු ලෝකේක අපි අතර මංවෙල තනිත නයෙන් තම තමන්ගේ ලෝකොල තම තමන් හදාගෙන් සියදනෙ ගත්තොත් ලෝකසයයක් නමුත් එකම ලෝකයක් කියලා හිතාගෙන න්නවා. නමුත් හිත ඇතුල්ලලයි ලෝකතියෙන් එලිය. නිවන්ද කියන්නේ බාහිරෙන්න්නෙමේ හිතු ඔබ බාහිරෙන් දීවි ෝකයන්න ගේෑට දීවි ෝක සකස්වය ඔොබේ හිතමයි හිතිනොයි දීවලෝකය හි අබෝධ කරපු කෙනා ඒ සිතේ සත්‍යය දව්බෝධ කරපු කෙනා ඒ සත්‍යය තුළි නොයි සුගති පරායය නිවන්දන්නේ මේක රිජු වචන බොහොම රිජුභාවයෙන් ප්‍රකාශ කරන්න මෙහි කිසිම නෑ සකසංකාවලට ඉඩක් ඒ කාන්තයි මු ට කළ ුත්තක්තේ ඔබ මේ මග මුල මැදාග හොඳින් දේශනා කරපු ධර්මයක් අපට හමු වෙලා තියෙනවා මේක නිකම පහල වුණු ආත්මයක් භවයක් නෙමේ මේ නිකාම හිස් කතාාව වන්න න්නේෙමි ආවට ගියාට යන කතාවකුත් නෙමේ මෙහි තියෙනවා සත්්‍යතාවය යම් ධර්මතාවය ඒ ්‍යාය ධර්මතාවේ ප්‍රත්්‍යක්ෂයෙන් නො අබෝධ වෙන්න්නන් ඔබ මේ කරන්නේ යම් කිසි නිකන් ගානා කදන වගේ පොඩි විහිල්ුවක් සමීකරණයක් විසදනය එකක්නෙමේ ඔබේ ජීවිතයට විසිදුම දෙෙන් ඔබේ සසර දුකට සසර දුකේ මිදෙන මග බව නිරෝධෝ නිබ්ානෝ සදා අමරණීයත්වයටම ඔය මනසපත්වන සභාටයි මේ යන්නා දැන් ඒ අජර අමර මියත්වේ ලබා ගැනීම සුකරණෑ ලේසි නෑ. ඒ ඔබ ඉන්න දුගතිය ඔබේ මනස වැටෙන දුක ඔයා හඩන වැලපෙන මනස සැපවිදින දුක්කදින මහා මායාාව. ම පටු බොලද මනසක්. ඔය මහා නුවන තාම ගැඹුරුයි. ඒ ගැඹුරු ඥානේ ඔබ විසින්ම අවබෝධ කරගතයුතුය. ගැම් මේ දැනගත්ත සත්තුඥානය මෙතමයි ලිපිනේ මාවත යායතු ගමන ද මේ ලිපිනය තියෙනවා නම් ඔබට යන්න එලියට බැහැල යන්න ගමනත්තේය. ඔබට කරන්න දෙයක්ත්තේන කෙවෙන හැම මෝහතක්ම මේ ශරර දහතුරට තියෙන ඉතාහම සුළු කාලයක් ඉතුරල් අවුරුදු පනා හැටක් වෙන්න පුළුවන්. ඒ පොඩි කාලය තුළ ඔබ මේ අනවරත සසරේ අවසාන තිතතියන්න ඕ. ඒ මහා දැවන්ත කාරය මනුසාත්මිකදි විතරයි ඔබට කළ හැකිවෙන්නේ ඒ උතුම් මනුස්සභාවය ලැබිලා මේ සත්‍යය කනවැ කියලා ඔබ තවත් තින්නවනම් අන්ඳ මෝය අන්දකාරය තුළ ඔබ ප්‍රමාදැයි ඔබ සදාාතනික දුගතියකයි ඒ සගා සදාාතනික දුගතියට වැටෙන්නේ ඔබගේම වරදිම්මයි ඔබගේම ප්‍රමාදයෙන්මයි ගේවල් දවල් තියෙන පුළුවන් දුමල්ල ඉන්න පුුවන් එක දේවල් තියෙන පුළුවන් වැඩ තියෙනන පුළුවන් කරන්න ඕනිිම වැඩේ පස්සට දාලා ඔක්කොම කර කරයි දලා ඔබ මැණ මෝතබට කළ හැක් නෑ. දුක විතරයිතුරුවෙන්. කුම නාගම කොහෝ ඒවා කුමන ජාතියක ොහොේවා මනුස්සේක් නං ඔබට තියෙනවා යුතුකමක් ඔබේ සසරවෙමේ. ඔය බාල බොල දදහස්සල ඉරවෙලා පලක්නෑ. සත්‍යයනං සත්‍යමයි මහා ගහම් බීරයි මේ සත්්‍යේ මැරලාන මේ දිවිලෝකයන් ඔබ හිත තුින් ඔබ දිවිලෝකෙට ප්‍රවස්යෝ ඔ මැරලාන මේ ද්‍රහ්මලෝකයන් ඔබට මේ දැම්ම එක ප්‍රත්්‍යයක්ෂයි ඔබේ සිද්ත තුළින්ම දෙකිය හැකි එ මහා නුවන් ඔබට ස්පර්ශවලෝ මෙන මේ අන්ත දෙක දකින්න බාහිරේ මායාව දකිින් එහි සත්‍යයක් නෑ ඔය ශරීර කකුඩුව හැම ශ්‍රණයක්ක්ෂණයක් පාස දිරනෝ ඔට ඒ එක දෙැනනවා. ඔබ දිරලා වැටන දේවල උද්දකිනවා. ඔය කිසි දෙයක් නෑ ඔය ලී කෑල්ලක් ඉතරයි ඔය පස් ගොඩක් ඉතරයි පොළොේ හැදුුණු පසේ හැදනු ේ කෙල් ගෙටි වේවා බත්වේවා කාලා ඔබ හැදුරු ශීර කූඩුව කොහොමද ඔය නම් ඔක්කම සම්මුති ඔය තියෙන දාතුටික් ඉතරයි ක පොලෝටම් පස්සන පොව යිතිතියෙන් ඔබ නෑකම කියන්නයි ශරීරය ප මහ පොළොටයි. පටවිධාතුවටයි පටවිය පටවයක් පමණයි ඔහේ කිසි දෙයක් නෑ ඔ රූප දිහා බලබල අන්නා අඩියෙන් ඉන්න පා තේරුමක් නෑ ඔබේ සිතුවිලි දකින්නේ අන්නඩ ඔබ බල නිසිතුවිල ඔබේම හිතදදිියයි ඔබේ හිත ඔබට මයා රංගනු මවනු ඔබම රඟපාමින් ඔබේම චරිතට ඔබම ඉන්නවා රඟ දක්වොමි ඔ බාහෙරෙ දකින්නේෑ ඔබ දකින්න ඔබේ හිතමයි දැංගක කුමත් කරන්න දැන් ඔබ සතවයට මුණ දෙනවත් සත්‍යට බයේ පලාදුවනවද නිවන බිල්ලෙක් නෙමෙයි නිවන කියන්න මේ සිතේ මිදෙන තැන ඒ සාන්ත ගතිය මේ රාගදේශ මොහ ගින්නේ මෙදෙන කෙනාට ලැබෙනවා අන්ත දෙක දකින්න බාහිරයට යන්න එපා නාමයට රූපයට යන්න එපා ඒ රූපය හරියට නාමේ කොමද හැඳින් හොඳින් මෙනික කෝමද හදෙන්න්නෙන හොඳි මෙෙහි කරන්න ත්‍රරෝයි දෙක මිදෙනවා ඒ වෙනුවෙන් තමයි සතර හතිපට්ටානනි බුදුන් වහන්සේ දේශනා කර ලති සතර හතිපට්ටානය තුළ කය කියන්නේ ඔ එළිය තියන සේරම් ඔබ හිතන රූපයන ඒ කයමයි එළිය දෙයක් තියනවාවනන් ඒද ඒ දේ නිසා ඔබ දුක්කයනවා සැපවිඳනවා ඔදද සැපදුක දෙක එන්නේ සක්කාය දිට්ටිය නිසයි දෙයක් කම්බෙන නිසයි. ඔොබගේ ශරීරයේ වෙන්නක් පුළුව තව දෙයක් වෙන්නක් පුළුව. කොහොමුණත් දෙයක් තිබුණුත් එතන රූපයත්ති නො රූපේ කියන්නේ සක්කාය දිට්ටියමයි. රූප අවබෝධ කරපු කෙනා රූපයමි දෙනවා සක්කාය දිට්ටියමි දෙනවා. අන්නේ කෙනා සෝවානයනවා. හත්වාර්ථාවක් නැවත මේ නිවනිින්ම සැනසීම ලබන කෙනා බවට ොත්සග පරිනාම වුණු කෙනා බවට එකනපත් වෙනවා ඇත්තටම කෙනෙක් හම්බුවෙන නෑ රූපෙන් මෙිදවරත. රූපය මෙිදනු තැන රූපෙ තියනතා රූපට පෙන්නලා රූපන් අත්තතෝ සමන උපස්ස ඇති රූපයම යාත්මය කිය පෙන්න නො ආත්ම තුළ රූපේ තියනවා කිය පිෙනනො රු රුපන් අත්තතෝ සමනුඋපසති රූපවත්තන්වා අත්තෝ සමන උපස්සති රූපස් මංවා අත්ානන් සමන උපසේ අතන වා රූපන් සම උපස්සති ප ත්ම කියල පෙන්ෙනු ආත්මෝ රූපේ කිය පෙන්ෙනනො නමුතයොකුම මයාාව රූප තුළ කිසි කෙනෙන්නේ ඕක පොලොට පස්සයෝ විංञා ධතු සකස් වන කොහො දයි සිත සකස් වුණන කොහොද ඒක ක්ෂණයක්ෂණයක් පාස ඇත්වෙනෝ නැතිෙන පවතින සිතක් නෑ ප මේ අවබෝධ කිරීම සුකරණෑ ලෙසි නෑ කාය කායානු පස්සී විහරති කයින් කාය මුදව ගනීමටයි කායනු පසනාවදැන් ලෝකේ අබිද්‍යා දෝමනස්සාන ලෝකෙන් මිදනවා රූපිදනකුට විනය ෝ ලෝක මිදනවා කායකායනු පස්සී විරදි විිනය ලෝකයේ අභිද්‍යා දෝමනස්සාන සත්තාානං විසුද්්‍යාය දුක්ක දෝමනස්සාානං අත්තගමයි සෝක පරිද්ධවානන් සමධක්කමයි ඥාස් අධිගමයි නිබාන සච්චිකිරියාය මේ නිවන් දකින මාගැයි ේදනනු පස්සනාව දන්නේ වේදනාව වේදනාව මෙදනාකාරටයි වේදන වේධනු පස්සී විහරති චිත්තේ චිත්තාානු පස්සී විහරති දම්මේ සු දම්මානු පස්සේ විහරති මෙන්න මේකමරා ඉ කන්දේම තමයි උදේවැෑ දැකීම මයි නිවනරතයනය එකම් මග ස්වාමීනී සෝවාන් පලේ සඳහ කුමක් කරමුද සකදාගාමී වීම සඳහා කුමක් කරමුද අනාගාමී වීම සඳහා කුමක් කරමුද මෙවන් දැකීම සඳහා රාත්්භාවය සඳහා කුමක් කරමුද එකමදයි කරන්නතිය මහනනේ ඒ එන මක් ගෝ එකම දෑයි කරන්නතිය ස් කන්දේ උදේවෑ දැකීමමයි සුවන්වීම සඳහා කරන්න තියනෙත් සකදාාගාමී වීම සඳහා කරන්න තියනෙත් අනාගාමී වීම සඳහා කරන්න තියනෙ රාත්්භාාවය සඳහා ම දේමයි කරන්තේ ස්කන්දය උදේවය දෙකින් කුමත්ද මේ ස්කන්දය ස්කන්දානම් පාති බව ආයතනම් පටි ලබූ අයං උපති ජාති කෙනෙක් උපදින්නේ ආයතනෙයි ඇස ඉපදුන කල්ලි රූපලෝකය හැදෙන්න්නේ කන ඉපදුන කල්ලි සද්ධ ලෝකයේ හැදන්නේ මේ ඇස කන දිවනාසේ කයමන කියන මෙන්න මේ රූපසද්ධ ගන්දරස පහස කියන මේ ලෝකයේ ඔබේ සිතේ තියෙන ඔබේ මිදන්න ඕනය අවබෝධ කෙරපු තැනයි මිදෙන්නේ එ අවබෝධය තුළිනුයි මිදීමතේ එක අවබෝධක් ඥාණකින් සිද්ධවෙෙන් ප්‍රජ්‍යාවන්තන් ආයන්දම්මන් ඥායන් දම්මන් දුප්පන් අස්සකිවේ අන්නේ නිසයි මෙතනදී මේ සතර සති පට්ඨානය තුළ කායනු පස්සනා කියන්නේ වේදනානු පස්සනා කියන්නේ චිත්තාානු පස්සනා කියන්නේ දම්මානු පස්සනා කියනෙ පංචස් කන්දේමයි. වේදනා සඥා සංකාර් විඤ්ඥා. රූප වේදනා සංඥා සංකාර විඤඥානමයි කයනු පස්සනනා ේදනු පස්සන චිත්තාානු පස්සන දම්මානු පසන ගැන්න. ඉස්කන්දේමයි මේ සත්‍ය දකින්නමයි මේකමයි ා මේකමයි පටිච් සම්පාදය තුළ එකතුවෙවිී ගැටගැහි යන්නේ මේ සතර සත පට්ඨානය වඩන කෙනට පටිච්ච සවපාදයයි මිදෙන්නේ කොමද පටිච්ච වෙන්නේ අවිද්‍යාාව නොදන්න කමනිසා පුංචි දරුවට සිතුවිලි දුන්නේ කවද ඒ සිතුවිලි වලින් හද හදාගත්තපු පුරාණ මතකයේ නිසා නේද මේ සංකාරයන්නේ ඔබ දෙයක් හිතයි ඒදේ ඔබේ පෙර මතැකෙන් එන්නේ හැබැයි ඔබ ඉපදෙන්න කලින් මේක දන්නවද දල පංචි දරුවක දන්නවාද අදී පුදනු පුංචි දරුව මොනවාද දන්නේ සංකාරතිීනවාද සිතු රිතිීන අද නැහැ පුතේ මේ අම්ම පුතේ මේ තාත්ත ප මේ නැන්ද කෞද කිව්වෙේ වටේ ඉන්න है ඔය ඉරහද මේ පුතේක මේ රව්ම මේ මුොන්ඩිසෝරයන දරු රත් කියනවා රේට් හැමදේ රතුපාට තේ ය ැමි පට රවම ය ්‍රිකෝනනි කවුදු මේමද දාන්නේ පිටික් දැම්ර පස මොද වෙන්නේ මසිින එකක් වැඩ කරනවා මොකක්ද මැශි එක ස්චිත්තේ නැවති මසිින්. සිතුවිලි හද හද රාගදේශමහ ගොඩනගන කෙලෙස් සහදනෝ. අවිද්‍යාව නිසයි සංකාරා සිතුවිලි හැදන්න. අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්ඡා විඤ්ඥා ඒ නිසයි දැන ගැනීමන්නේ විඤාන්. ඒ විඤ්ඥානයේ නිසයි ඒ ආසාාව ඇතිවෙන්නේ ඇලෙන්න ගැටෙන්නේ. දයක් හැදිීම නිසයි දිත්්‍යයකට කොටුවීම නිසයි. ඒ තුළයි නැවතත් නාමරූප සකස්වෙන්නේ විඤ්ඥාන පච්චා නාමරූප මේ නාමේ සිතුවිල හදෙනන අර එලිය තියනවා කියල රූප පෙන්න්නනවා. දෙකේකට ගැටගහගෙන ඔන්න යනවා සසරක් යනවා. හැබැයි මේ සසර සිතුවිලි සසර සිතින් මිදන තැන සිති සිත ඇද ඇද අන්නේ ඒක මිදන තැනයි නිවන් මගට ප්‍රවේශ වෙන්නේ. ඒශෂන යක්ෂණපා සිතක් කිපදීපති මැරෙන ද මේ මොති කොතන දන්න බලන් නොබේ දැන් සිතමොකක්ද ඒ සිත පරජානාති දකින්න නුවන ඒ සිතෙන් මිදන්න එක සිතක් අද මිදන්න උත්සහ කරන්න ඒ සිත මිදදුනු තැනඔබට හම්බුවවෙන්නේ නාමරූපද දෙකින් විඳදුු තැනට හම් ප්‍රභවේ සිතුවිලි නැති ප්‍රභවේ ඒ සතිය එ ොත මහට අවදි වෙ ඕනි. ඔබ භාාවනා කරනවා කියලා වෙන දෙයක් නෙමයි කර. ය සිත දකිනෝ. සිත මිදනව දකින. ಸತವಿලිලින් මිදනවා දකින. මහතට අවදිවීම දකින. ඒ මහොත තුಲ කිසිදයක් නෑ. ඒ නය විතරයි මේ ලෝකම් පවතතින්න. ඒ ශනය අවදිගෙන් නෝ. ඒ ෂනයයි බුද්ධක් ෂණය කියන්න. බුද්ධ කියලා රೂපයක් නෑ. බුද්ධ කියල කෙනෙක් නෑ. ද් කියල මුන් ෝක දට අත් පවතිනවා බුද්ධ දේව බ්‍රක්්ම මුණ බුද්ධ ඒ මේ ලෝකී තියන අපිදාගත්තව සම්මුති නාමයන් නමුත් මේ සභායන් කීපයක් මෙස් ටික සේරම අපේ සිතේ ති දේවතය අපේ සිතේ බ්‍රහ්පතින් අපේ සිතේ මුුණ තියන අපේ සිතේ බුද්ධ තියන අපේසිේතේ සිදත තුල මේ සියල්ලමතිය ඔබ සදුසු තැන ඔබයි තරණය කරන්න ඔබයි තුළ පෙරේතයක්ත්තින්නවා මාරයයක්ත් තින්න ආත්ම තන්නා වැති තන මාරය ඔබයි තීරණය කරන්න බ ඔබ මාරයා ඔබ හඳුනාගන්න නොදන්නා කාට හඳුනා නොගන්නකා ඔබ මාරය ඔය මාරයා ඉන්නේ මනුස්සයා කෞද මනුස්සය කවද පෙරේතය කෞද මාරයා ක කවද බ්‍රැක්්මයා කවද මුනිවරය කවද බුද්ධ ඔක්කොම සිතේ එක සිතෙන් සියල්ලම ඉන්නවා ඔබ පොසිෂන් ඔබ ස්ථාන ගත වෙලාඉන්න එක තනක ඔබ දබල ඔොබේ සිත දිහා ඔබ ඉන්න කොතනද කියලා අන්න එතන ඔබ ඉන්නවා. ඔබ ඔබ කියන දේවල් තියෙනවන ඔබට කියලා දෙයක් තියෙනවන අත්තරගන්න බැරි දේවල් තියනවන ඔබ සිතු විලියෝ ඔබ හිරවෙලා. බනි මාරයයි ඔබට දේව වෙන්න බෑ එක වෙන්නේ ඒම වෙන්නේ නැවතවරක් කිය නහෙම වෙන්නේ එක මාය ඔබේ සිත දකින්න ඔබේ සිත සකස් කරන්න සැබෑස්භාවේ හඳුන ගන් ඒ සදාතනික සුවයට පත්වෙන සිත සකස් කරගන්න අම්ර නය වෙන්න මේ සිතමයි සදා අමර නියත්වය තියන මේ සිතීමයි. අජරාමරවෙන්න මේ සිතම කවදාවත් මැරෙන්නේ. මේෂනයක්ෂණය පාසසා සිත ඇතිවෙන නැතිවෙන දැකිනකොට මරණයක්කෝ ඇත්තේ ශර පොලෝට පස්සනෙ ගසුත් වැටල පොලෝට පස්සෙෙන. ගස්පොලෝට පස්සලා වැටල පස්සෙනවට මැනය එකනවාද නැ ඒ වගේ ඔබේ ශරීරයේ ගසබ්බවට පත්වෙන. ඔබේ ශරීරය පොලෝට වැටල පස්සෙන දවසක්ය ඒක ගසපොලෝට වැරටලා පස්සෙමලාගේ. මරණයන්න මරණේ මේ මොතේ සිද්ධවෙන්. මේ මොහො මරණය තියන මරණ දවසක නෙමි එක මායාවක් නිත්‍යා දෘෂ්ටියක් මොහෝ අන්දකාරය තියන්නේ අයි සිතුවිලිත් එක්කයි. සත්‍ය දකින්න. පරම සත්‍යය මේ මොහොතේ මරණය දකිනෙක් කෙනාට අමරණී අත්වය හම්බෝ. මේලෝකය ඔහුට අහිමි වන කිසිවක් නෑ. ඔහුට සියල්ල හම්බ. හැබැයි සියල්ලම මගේ කියන කෙනෙක් ඉන්නවන ඔහුට කිසිවක් මහඹු වෙන්නේ. ඔහුට හමුබවෙන්නේ මාරයා විතරයි. ඔහු මරණබියෙන් ඇතිගත්ත සතෙක්කා සමානයි. මනුස්සයා වනත් මනුස්සෙක් වෙන්නේ සිතින් මනුස්සයෙක් නෙමේන. සිතින් මනුස්සෙක්වීමත් සුකරණෑ ලෙසි නෑ මහා නුවනක් ඕනි. මෙතාමත් ගැමුරු පරියායක් වෙන්න පුළුව ඔබගේ මනස බොලඳ නිසායි ඔබ මේට ගැම්රු කියන් ඔබට තියුම් නෝනක් තියෙනවන ඔබ මේකට ගැඹුරුයි කියන්නේ මේක හරි සරලයි මේ සරල භාව වැඩි නිසාම ඔබට මේක තේරෙන්නේ ඔබ එකක දේවල් අල්ලගෙත්ත නිසාම ඔබයි බොලඳකමට ඔබ මේ සරල බව මැගැරිලා ඔබ මොකද්දෝ දෙයක් අල්ලගෙන මොකද වූ දේවල් ටිකක්ල්ලගෙන ඔබේ වැ හිරවෙලා හිරවෙලා ඉන්න තාක්කල ඔබට සැනසීමක් නැෑ සද සුවයකුත් නෑ ඔ මනසේ සැබහ ඒ සාන්ත ප්‍රනීත සුවය දකි වන් ඒතන් සාන්තන් ඒතම් ප්‍රනීත යතිද සබබ සංකාර සමමුත සබූපති පටිනිි සක්්ගෝ විරාගෝ නිරෝධ නිබ්භානු ඒමයි සාන්ත ඒ මොකදද මේ කියන්නේ මෙ සිතේ මෙන්න මේ කියන ස්ථාන සාන්ත තැන ඒ සාන්තම් ප්‍රනීත සිතුවිලලින් මිදුුණු තැන හා සාාන්ත භාවයක්ත්තේයෝ. ඒ විරාග නිස්්‍යිත නිරෝධ නිස්සිත ඔොස්සගග පරිනාාම නින්ගමන ඔබති යන්න දාසක ඔබට දෙැනයි.ඒ මහා සාන්ත ප්‍රනීත ගමන මකත්තිකේ. ඒත සත ප්‍රී යද සබ සංකර සතු සියරු සිතුවිලි වල සමත ේ වන ැනයම් ැ තන් ත ්‍රනීතන් යදිද සබ සංකාර සමතෝ. සභූපති පටිනිස්සගෝ බේ තියන සියලුම ඔය දත්තගඩාව පටිනිසෝ සූපති පටිනිසගෝ උපදි කියනේ රැස්කරපු ගොඩ මගේ ගෙදර මගේ දරුවෝ මගේ සල්ලි මගේ කකවන්ට එකක මගේ වාන් ඔක්කොම බොරු සූපදි අල්ලගත්ත උපදි ගොඩ උපාදාන රැස්කරපු ගොඩ අත්තර බ දසට ඔබ නිවන්ද කියන. අත්තර දවසට ඔබ දිව්‍ය ස්භාවයකට පත්වෙන දිව්‍ය සභාව මේ ශක්ති ස්භාවය විශ්ව ශක්ති හා සමාන ඒකට සම්බන්ධවෙන්න පුළුවන් සේරම ඕනම මනුස්ස්‍ය ස්භාාවක ශක්තිස්භාවයට ඒ ශක්ති සබභාට ලිංකුනාම සම්බන්ධ වනාාම් ඕ පුද්ජල භාාවේ ශරීරය තුළ දකින්නේ විශ්වශක්තියට සම්බන්ධය. ඒ සදා අමරණීය සුවේ ඔහුට දැනවා ඒ සබාදා මහා සම්බාලඒ සබාධාම නයාාය ධර්මතාවේ ආගමක්නෙම. සියಲ ಸಾ್ರ ರುಂ ಮೂಲ ತಲ න් ರශරಣ ಉಸ್ಸ ධರ್ನ ದೇ. ඒ පනිවිටೆ ලෝකෙට දෙන්න ඔවුන් දඟලනො. ವේස දරනවා. ඒක ගන්න අකමැති න් ගල් ගහල මරනවා. න්න ගහල ಮරනවා. ಉ ಮನ ಹರಿ ಲ ು ತති ರර ල್ කು ನುಸ್ಸ ಭ ರොತ್ು ದ್ನ ಿ್ವಸ භාග. අද ುනත් ತෙවැනි කෙනෙක්್ටේ දೇරන. ಮನಸಯෝනෙමින්. මනුසවභාවයෙන් ඉපදුනත් පසුකාලි නෝ මනුස්සයාගේ ස්භාවය අභි බවා යන. උපති මනුස්සෙක් ඇස කණදිවනාසේ සියල්ල මේ විදිහමයි නමුත් මස මනුස්්‍ය සභාවය අි දේව සභාවත් අभිවා බ්‍රහ්ම සභාවත් අභිබවා මේ දි්‍යස්භාව අිබවා බුද්ධ ස්භාවයට යමෙක් පත්වුණෝ. නැවතත්ේ විශවශක්තිය මු්‍ය ශරයකට ස්ථානග කර බෑ. සත් ශීරක ස්ථානක කරන්න බෑ සුන්යත්තයට පත්ව ය චේත විමුක්තිය සුන්ඥත චේතව විමුක්තියට පත්වෝ අනිමිත් අප්‍රණිත සුන්ත චේත විමුක්තිය මේ සිතින් මිඳුණු තැරයි හම්බේ ඒ මහා උතුම් වදනක් මේ පනිව ඩේ දෙන්න මේ සත්‍යය දැනුණු කෙනෙකුට කියන්න නීති ධන්න කාටවත් බෑ ඕට ජීවිතයක් නෑ ට අරමුණක් ජීවිතයක් මේ මේ සිතුවිලි වලින් හැඳනු ලෝකේ තුළතින් ඒ සම්මුති ප්‍රඥා්ති සියල්ලෝ බඳල ගොරයි. ඒ බිඳපු කෙනාට කිසි කෙනෙක්ට තර් කිසිම දෙයක් කරන්න බෑ. ඔහු ැග රවත් පලක්නෑව ශරකට යනගැහුවට ඒ පස් ගොඩට පස් ගොඩක් තියල ගනගේ ඩ පටවි පටවි දහතු ධාතුවක්කි තර සිත අභිබවා යන්න ඒ සිතවායන් කිකට බෑ ඔහු සිත සමුතික ක්‍රවනය කල් හට සිතකුත්න හ ක්ති්‍ය සභාවයක් විශ්වයේ උතුම් ශක්ති ස්භාවයබවට පත්තල් ඒ සුද්ද ශක්තිය එතනයි එනුවනින් දැකිය යුතු කාරණයක්. ඉස්කන්ද ටිකෙන් හැදුුණු ඒ විඤ්ඥාන මයාාවට රූපයේ කියලා දැවටිලා ඒ දකින දකින අරමුණ එනන අරට අරසිතෙන් සිත සිත සිට ඇතිවෙන නැතිවෙන සිත දෙකල් ඒ සිත එතනි නිරුද්ධ ඊළංග සිත උපදන උපදිනවාය ෂණයක් ෂණයක් පාසා ඇතිවෙනවා නැතිවෙන පංච උපාදංස්කන්දේ ඇති වෙනව ඇතිවෙන මේ උදේවය දකින්න න ප්‍රඥ්ඥාවයෙන් තම තමන් සියලු විඤ්ඥාණයෙන් උපාධානයන්ගෙන් සත්‍ය දකිමින් ඒ මිඳුණු දාට ඒ ැනනි සිතිවිලි වලින් මිදුුන්ඩට සිතුවිලි උපදිීන තැනයි මමයි ඔය මම කියන කෙන ආත්මේ තියෙන කෙන ඒ නාම රූප දෙක ගැටගාගෙන සිතුවිලිත්තුපදී. උපදන නං ො නම රුපේ ගැට ගහන්න මෝන ඒ තුළයි කර්මය කර්මයක් වෙන්න. කර්මය කියල මෙතන කියන්නේ මේ හැදෙන දේමයි දෙයක් හැදීමම කර්මයක්මයි. ඔය සිත උපදන තැනක් එහෙම නැහැ ශරීරයක් ඒ බාහිර හම්බෙන තැනක්වත් ශරීරේවත් මේ සිත උපදින තැනක් පවෙන්න බෑ නිසා හට ගන්නවා හිතු නැතිකට නැතිවරු සිතක් කියල දෙයක් තැනක් පනවන්න බෑ තුම් පටිච්ච සම්බූතා හේතු නිුද්ධ නිරුද්ජති මේ සිත කොතනද තියෙන්නේ තමන්ගේ ශරීරය තුළද නැහැ ඒ අපි කලින් දවසකත් පැෑදිරි කර සිත තියෙන්නේ බාහිරද නැහැ මෙ මොහොති හටගන්නේ අලෝකාශයේද තැනක් පණවන්න බෑ හටගෙන නයුද්ධ වෙනවා හැබැ එක ශරීරෙත් නෑ එලියෙත් නෑ කියන පුලො ශරය තුළත් නෙමේ එලියෙත් නෙමි සිතක් හටගේ නයුද්ධයනවා තැක් පනවන්න බෑ බාහිර දෙයක් නැත්තන් කෝමට සිතක් අප හටගන්න තැනක් පනවන්න බෑ ඇත්තටම අවකාශය කියලා එහෙම එක කුත්නෑ ට ආපෝතේයෝ වායෝ කියලා එහෙම කිසි දෙයක් නෑ නාම රූප කියලා දේකුත් නෑ දිගගොට හීද ප්‍රනීත ලස්සන කැත එහෙම කිසි දෙයක් නෑ සියල්ලම මනසේම හැදෙන සංකාර සිතවිලිමයි විඤ්ඥාන මායාාවක්මයි. ඔබ ඇස්සේ අපි කිව්වා මේ සම්මුතිය තුර තියෙන මේ මසස හරිට කැවරාවක් වගේ ට එකක් ගන්න එක තුළ කිසි දෙයක්නේ ඔබ ගත්ත ෆොටෝ එකේ තියෙනවා දො කියන කිසි දෙයක් ඔය අවකාශයක් එහෙමඒ ෆොටෝ එකේ තියෙනත් ෑ ෆොට එකේ තියෙන පින්තූරය පින්තුරේ තියෙන ඔය ස්තන්ට කියන්න පුළුවන් අවකාශයක්කය ඒක කියන්න පුළුවන්ද වාය තේජු පඩවි ඕක කියන්න පුළුවන්ද බෑ ඔය පින්තරේ වගේ තමයි ටව එක දකින එක ඒවා කියන්න පුළුවන් ඔබ දකින ටී එකත් ඔබේ හැවගේ टीk දකින देලतीවා देේ පටवि්‍යා පतेය जोवा හමදवළने